නව වසරේ 100%ක් රටම බලකන් වන සුබ ලකුණ නෙස්ට් මෝල්ඩ් ෆස්ට් කම් බුදුදහම විකෘති කරන්න බෝධිසත්වයෙකුත් ඇවිත් ගුවන්තොටුපළේදී බෙර ගහලා පිරියා ගන්න කියලා තමයි කියන්නේ. ඉතින් බෞද්ධාගම විකෘති කරමින් Taman බෝධිසත්වයෙකු බව අඟවා ආගමක ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයෙකු පසුගිය ජනවාරි 1 වෙනිදා ඊජිප්තුවේ සිට මෙරටට පැමිණ තිබෙනවා. මෙලෙස පැමිණ ඇත්තේ අවලෝකිතේක්ෂවර බෝධිසත්වයායි හඳුන්වා ගන්නා පුද්ගලයෙක්. ඊජිප්තුවේ සිට පැමිණි මේ පුද්ගලයා Taman රහත් වී සීල දේ අවබෝධ කරගත් බෝධිසත්වයෙකු බව කියමින් YouTube නාලිකාව ඔස්සේ බුදුදහමට පටහැනි මතයක් මතු කිරීමට උත්සාහ දරන බව සඳහන් කරනවා. ඉතින් ඉතා සරලයි නේද? බෝධිසත්වෙක් නම් රහත් වෙලා ඉන්නට විදිහක් නැහැ. මොකද බෝධිසත්වෙක් නම් බුද්ධත්වයට පත් වෙන්නට ඕනේ. ඉතින් රහත් වුණාට පස්සේ ආයෙත් ඉපදෙන්නේ නැහැ. එතකොට කොහෙද බුද්ධත්වයකට පත් වෙන්නේ කියලා අහන්නට වෙනවා. භික්ෂුන් වහන්සේලා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙත මොහු පිළිබඳව පැමිණිලි කළා තිබෙනවා. මොහු මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයෙකු බවත් මීට වසර කිහිපයකට පෙර ඊජිප්තුවට ගිය මොහු මෙවැනි ව්‍යාජ රංගනයක නියැලෙන බවත් මේ පුද්ගලයා සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ඇතුළු නායක හිමිපාණන් වහන්සේලාගේ අවධානයත් යොමු විය යුතු බවත් මේ පුද්ගලයාට එරෙහිව නැගී සිටි භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා. පසුගිය පළවෙනිදා උදෑසන 6:22ට මොහු ලංකාවට පැමිණ තිබෙන අතර මොහු පිළිගැනීමට මෙහිණින් මහන්සිය නමක් ඇතුළු අනුගාමිකයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් මහා බෝධිසත්වයන් කියන පුද්ගලයා රතු පළස්සක් එළමින් පිළිගෙන තිබුණේ ඔහුට වැඳ නමස්කාර කරමින්. මොහු කැලණිය රාජමහා විහාරයේ ශ්‍රීපදස්ථානය ඇතුළු විහෙර විහාර ගණනාවකට ගමන් කරමින් දේශනා කරගෙන යන බවද මේ පුද්ගලයාගේ අනුගාමිකයන් විසින් බෞද්ධ ජනතාව මෙම මිත්‍යාවට එක් කර ගන්නා බවද එම පැමිණිලිවල සඳහන්. ඉතින් මේ පුද්ගලයා YouTube හා සමාජ මාධ්‍ය ඔස්සේ කරන අසත්‍ය මිත්‍යා මතවාදවලට එරෙහිව කතා කළ රත්නපුර ප්‍රදේශයේ විහාරයක වැඩවසන ගලගම කුසලධම්ම හිමියන්ට අදාළ පුද්ගලයා විසින් මරණීය තර්ජන කර ඇතැයි පොලිසියට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවායි කියලත් අද වාර්තා කරනවා. අරුණ පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ වචන දන්නව නම් නේද? වචන දන්නව නම් ඉතින් තේරෙනවා බෝසතාණන් වහන්සේ කියන්නේ බුදු වෙන්නට පෙරම් පුරණ කෙනෙක්. එහෙම කෙනෙක් රහත් වෙලා ඉන්නට හැකියාවක් නැහැ කියලා නේ බුදුන් වහන්සේටත් අර බෝධිසත්ව ආත්මභාවයන් රාශියකදී සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරහත් කියන ඵල ලබන්නට අවස්ථාවන් හම්බුණා. එනට උන්වහන්සේ හිතුවේ මිනිස්සු දුක් විඳිනවා, මේ මිනිස්සුන්වත් එගොඩ කරගෙන තමයි මං කවදාහරි සසරෙන් නිගඩ වෙන්නේ කියලා. මේවා හරිනේ පුංචි කාලේ ඉඳන් දන්න දේවල්. ඉතින් අපේ බෞද්ධ මේව දන්නේ නැහැ කියන්නේ ඒකත් ඉතින් එක්තරා ආකාරයක විහිළුවක් කියලා තමයි කියන්නට වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.